ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට නම පාවිච්චි කළා ලේකම්වරයා විදියට දයාසිරි ජයසේකර ගිවිසුමක් අත්සන් කරා කියලා අපිට වාර්තා වෙනවා ඒක සම්පූර්ණ අනීතිකයි උසාවිය තීන්දුව කළා තියෙන්නේ මැතිවරණ කොමිසම් සභාවේ ලේකනවල සටහන් වෙලා තියෙන්නේ වාර්තා ලබා දීලා තියෙන්නේ නිමල් සිරිපාල සිල්ලා සභාපතිවරයා විදියටත් දුමින් දිසානායක ලේකම්වරයා විදියට අධිකරණ තීන්දුවක් ගැන කියන සෑම අධිකරණයකින්ම මේ පත්වීම් බල සහිත කළා තියෙනවා එකක්වත් අත්හිටවල හෝ ඒ කටයුතු කරගෙන යන්න බාධාවක් ඇති කළා නැහැ තිබුණු නඩු තීන්දුව සියල්ලෙන්ම නිමල් සිරිපාල සිල්ලා දුමින් දිසානායක යන දෙදෙනාටම මේ තනතුරු වල බලය යොදාගෙන කටයුතු කරන්නත් ඒ වගේම අවශ්‍ය කටයුතු සිදු කරන්නත් ඒ වගේම පක්ෂ මූලස්ථානයේ කටයුතු කරන්නත් ඒ සියලු අයිතීන් ලබා දීලා තියෙනවා ඒ වගේම කිසිසේත්ම තිලංග සුමතිපාලට නම පාවිච්චි කිරීමේ හැකියාවක් නැහැ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මම පවරපු නඩුවකින් ඉතාමත් පැහැදිලිව කියලා තියෙනවා තිලංග සුමතිපාලගේ ලේකම් ධූරය අත්හිටවල තියෙන කටයුතු පිළිගන්නේ නැහැ කියන එක මැතිවරණ කොමිසමත් ලිඛිතවම ඒ පිළිබඳව දැනුම් දීලා තියෙනවා ඔහු පිළිගන්නේ නැහැ කියලා. එවන් තත්ත්වයක් තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම පාවිච්චි කළා ගිවිසුම අත්සන් කිරීම සම්පූර්ණ නීති විරෝධී. ඒකට ඉදිරියේදී අපි අවශ්‍ය පියවර ගන්නවා. මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට පක්ෂ 8ක් තියෙනවා. එක පක්ෂයක්වත් එයාට සහයෝගය දීලා නැහැ. ඒ පක්ෂ 8ම මට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා විදියට කටයුතු කරන්න ඔවුන් ලිඛිතවම අවසරය ලබා දීලා තියෙනවා. ඒ නිසා සම්පූර්ණ අනීතික කටයුත්තක් සහ කිසිදු ජනපදනමක් නැති කටයුත්තක් තමයි සිදු කරේ. මම දන්නේ නැහැ කවුද රවට්ටන්න යන්නේ කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයා මේ වගේ පුද්ගලයන්ට රැවටෙනවද කියන එක පිළිබඳව තමයි කල්පනා කරන්නේ.